ආයිබෝවන් සෑම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු ආකාරයටම අපි අදත් මේ සූදානම් වෙන්නේ ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ කළුරෙළිය වැඩසටහනක ආරම්භයක් ලබා ගැනීමට වෙනදා වගේම අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අද දිනත් ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර සිටින්නේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී මා ඔබ සියලුම දෙනා වෙනුවෙන් নমස්කාර පූර්වක අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරනේ අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ අපේ හාමුදුරනේ මේ කෙනෙකු පශ්චත්තාප වෙන හැටි අකුසල් කර්ම කිරීම තුලින් තමන් පශ්චත්තාප වෙන හැටි සහ ඒවෙන් මිදෙන්නේ කොහොමද යන වග අපි දන්නවා අපේ හාමුදුරනේ බොහෝ වෙලාවට පෞකම් කරන ගොඩාක් දෙනා तमंगे जीविते यम किसी काले मे पव हनुनागिन पिंदहां करमीन तमंगे जीविते सनसिल उदाहरण ये अत्र तवत्कोट सकनो मीन थुरावटम पव कंकरमीम उन् जीविते गतकल दुखति गामी विनो मिथन दी हादुरने समहर दिन के विश्वास अत्यन वहु अवस्था वलि मे पिंदहां करन बीट मे पिन विशाल वशेन करनो न महापरिमाणेन कलो पीन वैडिये सुलूट कलोत् पीनाक नती है इवे अपे हम अभी दकीन अद समाज तुल विविध अय पिंकरण चेतनावती बेन्े तमनगे विनत् विनत् परमार्थ एक्को तमनगे प्रसिद्धियतक नमनगे समकालीन आट वड अभिभव आयाट मेवन आकार अभियोग जयगनी पिंकरण अवस्था अभी दखलती नो तवत् समहारो अपे हम पिंदहंकर दिन बहुलाट मे आमिष पूजा पैवत्ति नो යම් යම් ආකාරයේ මේ ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බේරීමට ටැක්ස් වලින් බේරෙන්න ඒ වගේ දේවල් වලට තවත් කොටසක් පින්දාම් කරන අපේ හාමුදුරනේ බොහෝ අවස්ථාවලදී තමන්ගේ අමූලික සද්දාවෙන් නැත්නම් පින්දාම් කරන්න ආසයි ඒත් පින් කරන විදිහේ ඒ පින කරන්නේ කොහොමද කියලා නිවම අවබෝධයක් නැහැ. ඉතින් තමාට දැනෙන හැඟෙන ග්‍රහණය වුණු ආකාරයට පින කරනවා බොහොම මහන්සියෙන් කරනවා බොහොම සද්ධාවනුත් කරනවා. නමුත් හැබෑවට මේ පිනේ නිවම ප්‍රතිඵල නෙලා ගන්න වෙන්නේ නැහැ තමන් අතින් පුංචි පුංචි මෝඩ ක්‍රියාවන් නිසා. මෙන්න මේ විදිහ ආකාරයන් රසක් අපිට මේ සමාජය තුළ දක්නට ලැබෙනවා. ඉතින් මට හිතෙනවා මේ පසුගිය සතියේ අපි අතින් වුණු පවකම් කොහොමද අපි වළක්වාගෙන පින් දහම් යෙදෙන්නේ වගේම මේ සතියේ කතා කරන්නට මේ පින් දහම් කිරීමේදී අපි අතින් වෙනවා පුංචි පුංචි අඩුපාඩුකම්. මෙන්න මේ පිළිබඳව ධර්මානුකූල ප්‍රවේශයක් ගන්න අපි හැමෝටම මම බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තිරුවන් සරණයි. ඇත්තෙම මං හිතන්නේ ඊටාම වැදගත් අපිට වැදගත්ම දේ තමයි පින වර්ධනය කරගෙන කරපු පින බලවත් කරගෙන මරණ මංචකේ පවා පින බලවත් කරගෙන සුගතියක ආගන්නේ කොහොමද කියන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබතුමා සඳහන් කරා වගේ මේ පින් කරනකොට එක එක්කෙනාගේ නොයෙක් විදි අදහස් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වෝ අපි දන් දෙනකොට පින් කරනකොට නිස්සරණ අභ්‍යාසයෙන්ම දෙන්න කියනවා. කියන්නේ ආයි එතන මේ කොනක් මොනවා හරි එහෙම එක එක තැන්වල හිතේ ඉතුරු කරගන්න හොඳ නැහැ. දැන් සමහර ලාවට අපි ගත්තාම චේතනාවල් ගැන ගත්තාම කෙනෙක් දන් දෙනවා මෙහෙම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ මිනිස්සුන්ට දැන් නැති බැරි කෙනෙකුට හිතෙන් දන් දෙනකොට හිතෙන්න පුළුවන් මේ කිනාට ඉතින් දැන් අපි නම් කොහොම හරි හම්බ කරගෙන උයා පිහාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට ඉතින් අන්ත අසරණයි අපි දුන්නොත් තමයි කියලා ඉතින් අන්න එහෙම හැංගීමකින් දන් දෙන්න. එහෙමයි. ඊළඟට දන් දෙනවා සමහරු දන් දෙනවා මම මේ දන් දුන්නා වගේ මට 100000 ගුණයකින් මේවා මේ විපාක ලැබීවා කියලා විපාකයට ආසයි. ඒක ආයෝජනය ඒක දානයක් නෙමෙයි. අපි හැමෝටම බොහෝ දෙනෙක් දන් දෙන්න බොහොම කැමති මේ දිව්‍ය ලෝක සප සම්පත් දෙන්න. ඒක නිකන් අර බිස්නස් එකකට සල්ලි දැම්මා වගේ මේකේ බලාපොරොත්තු වෙන්නේ මේක දෙනවා වගේ 100000 ගුණයක් මට ලැබේවා කියන චේතනාව. දැන් අපිට අපි බලාපොරොත්තු වුණා හෝ නොවුණා දානීය ස්වභාවයේ තමයි පිනේ ස්වභාවයේ තමයි පුඤ්ඤානි නාම සුකස්සේතං আদি වචන. පින කියන්නේ සසර සැප ලබා දෙන දේවල්. ඒවා අපි ඉල්ලුවත් නැතත් පිනෙන් අපිව සැපේ කරා අරගෙන යනවා. ක්‍රියාත්මක වෙනවා. ඔව් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි පිනක් කරලා අපි ඉල්ලන්නේ මේ විසාකා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකා වගේ සිටුවරු වෙලා මේ වගේ සැප සම්පත් ලබාගෙන දිව්‍ය ලෝකවල සැප විඳලා මේ විදිහට සැප විඳින්න මට ලැබේවා කියන චේතනාව විතරනම් තියෙන්නේ. ඒක නිවනට පාරමිතාවක් වෙන්නේ. ඒක සසරේ සැප ලබා දෙන දෙයක් මිසක් එතන තියෙන්නේ පින විතරයි. කුසලයක් නැහැ. කුසලේ නැහැ. ඉතින් ඒ නිසා අපි දන් දෙනකොට පිනයි කුසලයයි දෙකම රැකෙන විදිහට කෙලින්ම නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙනකොට අපිට පිනක් තියෙනවා නිවන් අවබෝධයට පාරමිතාවක් හැටියට ඒ දින දානෙත් උපකාර වෙනවා.
අන්න ඒ නිසා දැන් සමහරු ප්‍රසිද්ධ වෙන්න මගේ තමන්ගේ මේක සමහරුන්ට නම කියෙවුන් නැත්නම් ඒක නිකන් මහ විශාල බරපතල දෙයක් නේ රණ්ඩුවක් ඊට පස්සේ එහෙමයි අපි මෙච්චර මෙව කරා අපේ නම කියෙවුන් නැ අපේ නම මේ කීවෙනේ අච්චර අරය තමයි දැන් ලොකු ඒ වගේ අම්මෝ බලන්න ඕන සමහර පන්සල් වල සමහර පින්කම් වල මිනිස්සු ඒ කියන්නේ ඒ අය බලාපොරොත්තු වෙන්නේ මේ දීලා जनता මෙවැනි ආකාරයෙන් නම ලිව්වහම කෙනෙක් කියන මෙන්න මෙහෙමද අබ්බෝ වෙලාවට මේ නම බලන බලන හැම කෙනෙක්ම මේ දේ තමන්ගේ සිතින් කියවන්න කියවන වාරයක් පාසාම අර ඒ පින් බලාපොරොත්තු වෙන කෙනාට පින් සිදු වෙනවාලු ඒ නිසා නම දැමීම හොඳයි කියලා. තව සමහරක් කියන අපේ හාමුදුරනේ පින් කරන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ. ඒක තමන්ගේ හිත තුල පමණයි තියෙන්න ඕන චේතනාව කියලා. මේ දෙක හාමුදුරනේ කොයිතරම් දුරට ගැලපෙනවද? ඔව් මෙහෙමයි දැන් ඇත්තෙම දැන් ওই කාරණේ ගත්තාම දැන් සමහරු ඉන්නවා දැන් අපි ගමු මොකක් හරි මල් ආසනයක් හදනවා ලක්ෂයක් වියදම් කරලා. එහෙමයි. හැබැයි ඒකේ විවෘත කිරීමේ උත්සවයට ලක්ෂ 10ක් වියදම් කරලා කට අවුට් ගහනවා. එහෙමයි. තමන්ගේ මූණ දාලා මේ අසවල් මේ එක්කෝ මේ සමල්ලාවට තනතුරු ටික ඔක්කොම දාලා මේ මේ විහාරස්ථානේ මේ ආසනේ මේ තුමා විසින් මේක හදලා ඉවරලා මේක පූජා කරනවා මේ පින්කම් පැවැත්වෙනවා කියලා ලක්ෂ 10ක් වියදම් කරලා ප්‍රචාරණේ කට අවුට් ගහලා මූණ ඔක්කොටම වැඩිය බුදුහාමුදුරන්ට වැඩිය ලොකුයි තමන්ගේ මූණ එතන විශාලයිට කට අවුට් එක ගහලා තමයි පින්කම කරන්නේ. එහෙමයි. ඉතින් එහෙම කොටසක් එතකොට යටි අදහස තියෙන්නේ මේ මල් ආසනේ බුදුහාමුදුර වෙනුවෙන් මල් ආසනයක් හදලා පූජා කිරීම නෙමෙයි යටි අදහස තියෙන්නේ මේ තුලින් මට සමහරවිට මෙතන මගේ නම කියවගලා මට තැනක් ඇවිල්ලා මිනිස්සුන්ගේ ගෞරවය ලබාගෙන සමහරවිට ඡන්දයකට එන්න හරි මොනවා හරි මිනිස්සුන්ගේ තියෙන වෙන යටි අදහස් ගොඩක් තියාගෙන එතකොට එතන තියෙන ඇත්තෙන්ම සද්ධාවට වැඩිය වංචනික චේතනාව. හැබැයි කරපු පිනේ විපාක තමන්ට ලැබෙනවා. හැබැයි ඒ විපාක අර වංචනික අදහස් වලින් කිලිටි වෙලා යනවා. අන්නේ නිසා පින කිලිටි කරගන්න හොඳ නැහැ. එහෙමයි. ඒ පිනේ පිරිසිදු භාවයේ රැකෙන විදිහට පින් කරන්නට ඕන. ඊළඟට අර ඔබතුමා සඳහන් කරපු කාරණේ යම් වැදගත්කමක් තියෙනවා. මොකද සමහර ලාවට අපි දැන් යම් කිසි පිනක් කරාට පස්සේ බොහෝ වෙලාවට අපි හිතමු අපි බුදුන් වඳිනවා. ඒ බුදු පිළිමේ තුල පවා සමහරට මල් ආසනයක, ඒ බෝධි ප්‍රාකාරයක, සමහර ලාවට සංඝාවාසයක, ධර්මශාලාවක මෙවැනි දේකදී කෙනෙක් බුදුන් ඇඳලා ඉවර වෙලා ඒකේ නමක් ගහලා තිබුණත් ඒක කියෝලා ඉවරලා අනේ ඉතින් මේ අය නිසානේ අපි මේ බුදුන් ඇඳේ මේ කුටියේ සමහර ලාවට ඒ හිතලා පින් දෙනවා. එහෙම තියෙනවා. දැන් සමහර ලාවට දැන් එහෙම දැන් බුද්ධ දේශනාවල උනත් සමහර සිදුවීම් තියෙනවා. දැන් අපි දකින්නවා දැන් විස්සන්තර ජාතකේ එදා මේ විස්සන්තර රජුරෝ රජකම අතහැරලා තවුස්දම් පුරන්න ගිහිල්ලා අන්තිමට තමන් ඒ තවුස්දම් පුරපු කුටිය වටා තුන් වතාවක් වැඩකුණු කරලා වන්දනා කරලා මට මේ පාරමී පුරා ගන්න උදව් උපකාර කරපු මේ කුටියට මගේ නමස්කාර වේවා කියලා වැඳලා තමයි ආපහු එන්නේ ජයතුරාපුරේ රජකම් කරන්න. එහෙමයි. එතකොට ඒ වගේ අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිත ගැන ඒ වගේ තියෙනවා. දැන් අපි දකිනවා දැන් සමහර ලාවට ඒ කුටිය දැන් අපි වුණත් අර හොරණ හදන ආරාමේ ඒ සමහර ඒ අපිට දැන් හැමෝගෙම සමහර මිනිස්සු ඉතින් අහිංසක මිනිස්සු තමන්ට සිමෙන්ති කොට ගෙනල්ලා දෙනවා ගඩොල් කැටි ගෙනල්ලා දෙනවා වැලි ටිකක් ගෙනල්ලා දෙනවා ඉතින් සමහරවිට තමන්ට පුළුවන් හැටි ඒ හැමෝගෙම නම් සඳහන් කරන්න අමාරුයි. ඒක අපි හැමදෙරේ ගඩොල් කැටයක් අහිංසක කෙනෙක් ගෙනල්ලා පූජා කරනවා තවත් කෙනෙක් ගඩොල් විශාල කන්ටේනර් එකක් ගෙනල්ලා පූජා කරනවා. මෙතනදී අපි හැමදෙරේ පිනේ කොහොමද බලපෑවේ? පිනේ වැදගත්කම තියෙන්නේ බඩු ප්‍රමාණයට නෙමෙයි චේතනාව. එහෙමයි. ඒ චේතනාව තුළ කෙනෙක් ලොකු සතුටකින් ලොකු චේතනාවකින් හිත හිත සතුටු වෙනවනේ. දැන් බලන්න දිව්‍ය ලෝකේ ගියාය ගැන තියෙන විමාන වත්තුවේ එක බත් හැන්දක් දීලා. එහෙමයි. එක උක් දණ්ඩක් මිරිකල පූජා කරලා. හැබැයි මේ ඒ වගේ දන් දීන සමහරු දිව්‍ය ලෝකේ ගියා. නමුත් අපි ගිය සතියේ කතා කරපු ප්‍රශ්නේ තියෙනවා අසද්දෝෂ මහා දානේ දෙන්න උදව් කරපු කෝසල මල්ලිකාවට බැරි වුණා මේ අර පින බලවත් කරගන්න. මරණ මංචකේ අකුසලයක් බලවත් කරගත්තා. හැබැයි අර එච්චර මහා දානියක් දීපු මේ ඒ මේ කෝසල මල්ලිකාට පින බලවත් කරගන්න බැරි වුණාට දුප්පත් උපාසකම්මල සමහරලාට එක බත් හැඳ පූජා කරලා වතුර ටිකක් දන් දීලා උක් දණ්ඩක් පූජා කරලා ඒ පින මතු කරගෙන සුගතිය ගියා. එතකොට පිනේදි වැදගත් වෙන්නේ චේතනාවේ තියෙන පිරිසිදුකම. මිනිස්සු ඉන්න මහ පුදුම දැන් ඇත්තෙම අපි ගත්තා මං හිතන්නේ මේ මාතෘකාව ඊටාම වැදගත් කෙනෙකුට තියෙන ওই ප්‍රශ්න ගොඩක් තියෙනවනේ.
දැන් කෙනෙක් හිතනවා මේ කර්මය ගැන නොදන්නවා වුණාම අපිට සමාජෙ දිහා බලපුවහම පේනවා සමහර ලාවට මේ සමහරු ඉන්නවා බොහොම ලස්සනයි ඊළඟට ධනය තියෙනවා කීර්තිය තියෙනවා බලය තියෙනවා ප්‍රසිද්ධිය තියෙනවා බොහොම යම් සුපිරි පැලැන්ති ඉන්නවනේ එහෙමයි හැබැයි මේ මිනිස්සුන්ගේ ජීවිත ගත්තාම හොඳ ගුණ යහපත් කොටසක් ඉන්නවා ධර්මයේ දියුණු කරන බණ භාවනා කරන පින් කරන වැඩි පිරිසක් ගත්තොත් පව්කාරයෝ එතකොට මේ සමහරු හිතනවා මේ පව්කාරයන්ටම හරියනවනේ එහෙම හිතනවනේ සමාජය තුළ අපි හැමෝටම හරියට සසර පිනේ අනුග්‍රහයෙන් මෙලව පව් කරනවා පව් කරනවා වගේ එතකොට සමහරු කියන අච්චර පව්කාරව මෙච්චර වැරදි වැඩ කරනවා මෙච්චර පව්කම් කරනවා මෙච්චර හොරකම් කරනවා මේ මිනිස්සුන්ට කිසි කරදරයක් නැහැ මේ මිනිස්සුන්ටමනේ හරියන්නේ කියලා හිතනවා සමාජලාවට අහිංසක මිනිහෙක් හිතන්න පුළුවන් මේ දන් දෙන සීල් රකින්න භාවනා කරන පින් කරන මිනිස්සෙක් ගත්තාම අපිට සමාජය තුළ පේනවා මේ මිනිස්සුන්ට කරදර ප්‍රශ්න ලීඩ රෝග පවුල් ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න හැබැයි දුක් විඳ විඳ එදා වේල කන්න නැති වුණත් වේලක් කර වේලක් කාලා හරි දන් දෙනවා එහෙමයි බඩකින්නේ ඉඳන් හරි දාන ටික පන්සලට යවනවා ආසරණ මිනිස්සෙක් දැක්කොත් තමන්ගේ කන්න තියෙන පිඟාන හරි දෙන මිනිස්සු ඉන්නවා හැබැයි මේ මිනිස්සුන්ටම කරදර එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහො මේ වැ විපාක අච්චර ගුණ යහපත් මිනිස්සුන්ට කොහො මේ වැ විපාක කියලා නිකන් එහෙම එකක් සමාජය තුල තියෙනවනේ මිනිස්සු අතර එතකොට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් දේ තමයි අපි කර්මය අනුව විමසලා බලන්න තේරු දක්ෂ වෙන්න ඕනේ. ඇත්තටම අපේ බොහෝ දෙනෙකුට මේ කර්මය ගැන දැනුමක් නැහැ. අපි නිකන් වචනේට ඕක කර්මේ කර්මේ කියවට ඒක යා කරපු කර්මේ කියලා කියවට ඕක තේරෙන්නේ නැහැ නේ එහෙම කියවට. ඕක හොඳට විග්‍රහ කරගන්න ඔබ මේ විදිහට. දැන් අපි ගත්තාම හිතන්න පව්කාරයෙක්. පංච දුස්චරිතේම ඉඳෙන පව් කරන මිනිස්සෙක් කියලා හිතන්න. එහෙම පව කරන මිනිස්සයා කොච්චර පව කම්ම කර කර ජීවත් වුණත් ජීවිතේ මොනවා හරි පින්කනුත් කරනවා නම රැක ගන්න හරි මොනවා හරි පෝස්ටරේට නම දා ගන්න හරි කොමල් වට්ටි අරගෙන හරි යනවා දන්සැලක් හරි දෙනවා නම දානපතියා කියලා හරි දන්සැල හරි දෙනවා ඉතින් ඒ වගේ මොනවා හරි අර කරපු පව ටික අතර මොනවා හරි පොඩි පොඩි පින්කම් ටිකක් ජීවිතේ කෙරෙනවා මිනිස්සෙක් යතේ අපි හිතමු දැන් මේ වැඩිපුරම පව කරලා 180ක්ම ජීවිතේ පව තියෙන පින තියෙන්නේ 120යි කියලා හිතන්න. දැන් මෙහෙම මිනිස්සෙක් මරණාසන්න වෙනකොට බලවත් වෙන්නේ කරපු අකුසලෙ. එතකොට වැඩි පිරිසක් අකුසල් කරපු කෙනා ආසන්න කර්මයක් හැටියට අකුසලයේ මතුවෙලා මරණ මංචකේ නිරේට ඇදිලා යනවා. එතකොට අපි හිතමු නිරේට වැටුණාට පස්සේ නිරේ කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. අර 120ක් වගේ කරපු යම් පිනක් තිබ්බනම් ඒ පින එහෙමම ඉතුරු වෙද්දී කරපු අකුසල් සියල්ල නිරේ තුල විපාක දෙනවා. සමහර වෙලාවට මහා නිරේට වැටිලා කල්ප ගණන් දුක් විඳලා එතනින් වැටෙනවා අසිපත් නිරේකට ඊළඟට වැටෙනවා ලෝකුම නිරේට මේ වගේ මේ නිරෙන් නිරේට වැටි වැටි කල්ප ගණන් නිරේ දුක් විඳිනවා. දැන් අපි හිතමු කල්ප ගානක් නිරේ සමහර දේශනාවල තියෙනවා ඔය මේ ලක්කන සංවිත්තේ තියෙනවා සමහරු නිරේ අකුසල් ගෙවලා ගෙවලා ඉතුරු ටික ගෙවන්න പ്രേත ලෝකෙට එනවා කියනවා. പ്രേත ලෝකේ දුක් විඳලා තිරිසන් අපායට වැටෙනවා. ඒ කියන්නේ හතර අපාය තුලම සැරිසරනවා. හතර අපායේ එකින් එකට අකුසල් ටික ගෙවනවා. එහෙමයි. එතකොට මෙහෙම නිරේ දුක් විඳලා කාලයක් යනකොට මොකද වෙන්නේ? අර බලවත් අකුසල් සියල්ල ගෙවිලා 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 ඒවැ විපාක ශක්තිය හීන වෙනවා. අකුසල් වල විපාක දැන් ගෙවිලා ඉවර වෙගෙන යනවා. එතකොට අකුසල් වල විපාක හීන වෙනකොට නිරේ තුල කල්ප ගණන් විඳවලා දැන් මතු වෙන්නේ අර ඉතුරු වෙච්ච පින. ඒ පින බලවත් වෙච්ච ගමන් සුගතියකට ඇදිලා එනවා අපායෙන් චුත වෙලා දිවි මනුස්ස ලෝකයකට ආවා කියලා හිතන්න. එක්කෝ දිවි ලෝකයට යන්නත් පුළුවන්. පින බලවත් නම්. සමහර මනුස්ස ලෝකෙට එනවා. දැන් මනුස්ස ලෝකෙට එන්නේ අකුසල් ටික අපායේ ගෙවලා එන්නේ. කල්ප ගණන් අපායේ ඉඳලා මේ ඉන්නේ. එහෙම එන කෙනා එනකොට පින බලවත් වැඩි. මනුස්ස ලෝකේ බොහොම ලස්සනයි අනිත් අයට වඩා පැහැපත් ශරීරය ගත්තත් බොහොම නිකන් පෞර්ෂයේ තේජාන්විත පෙනුමක් තියෙනවා සල්ලි ගලනවා සමහර ලාවට මේ හම්බ කරන්න ගන්න හැම රැකියාවකින්ම හැම බිස්නස් එකක්ම සාර්ථකයි අපි කියන්නේ හමුදුර උපදි සම්පත්තිය උපදි සම්පත්තිය හැමදේම ලැබෙනවා කීර්තියද ප්‍රසිද්ධියද බලයේද ඡන්දීල්ලුවක් දිනනවා එකපාරේ එහෙම එතකොට මේ හැමදේම ලැබෙනවා ඒ හැමදේම ලැබුණත් කොහේ ඉඳන් ආපු කෙනෙක්ද මේ අපායේ ඉඳන් ආපු චරිතයක්